කපුගේ 23 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේදී ඉතාම ප්‍රහාරාත්මක ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය මාධ්‍යවල වැඩිපුර ජනප්‍රිය වුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කියපු හනුමන්තලාට බලිගෙට ගිනි තියාගෙන රට හැමතැනම ගිනි තියන්නේ පිට දෙන්නේ නැහැ කියන කාරණේ. ඒ වගේම මේ ප්‍රකාශයේ සමස්තයක් විදිහට ගත්තොත් එහෙම මේ ප්‍රකාශයේ ගැප් වෙලා තියෙන අදහස් දෙකක්. එකක් තමයි අත්සන් කිරීමට යෝජිත ඉක්කාහෙවත් ඉන්දු ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා දිවිසුම අත්සන් කිරීම ලංකාවේ ජනතා පරමාධිපත්‍යයට අදාළ එකක්. ඒකට විරුද්ධ වීම ලංකාවේ ජනතා පරමාධිපත්‍යයට විරුද්ධ දෙයක් කියන. දෙවෙනි කාරණය තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අභියෝග කරනවා පුළුවන් නම් මේ කිවිසුම අත්සන් කරන එක නවත්තන්න පාරට බහින්න. ඒ පාරට බහින්න බලවේගයන් සමග පාරේදී කැපිලා කිවිසුම අත්සන් කරන්න කටයුතු කරනවා කියලා නිශ්චිතව රනිල් වික්‍රමසිංහ මහත්තයා අභියෝගයක් කරනවා. මේ කාරණා දෙකම සම්බන්ධ අපේ අදහස කියන්නේ. එකක් තමයි ඉන්දු ලංකා තාක්ෂණික කිවිසුම සම්බන්ධ සහයිතා ඉන්දු ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයිතා කිවිසුම සම්බන්ධ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේකදි මතු කරන කරුණ තියෙන්නේ. පහුගිය මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආයෝජකයන් සඳහා විවිධ අවස්ථා හදන්නේ කොහොමද, ආයෝජකයන් ආකර්ෂණය කරන්නේ කොහොමද, ආයෝජන සඳහා තියෙන බාධාවන් නැති කරන්නේ කොහොමද කියන එක කතා කරලා තිබුණා. ඒ ඉක්ත නිවිසුම කියන්නේ ඒකට අදාළ එකක්. ඒක තමයි අපි කලින් කිව්වේ. දැන් අනිත් ප්‍රතිසංග මහත්තයා කියන ඉක්ත නිවිසුම කියලා කියන්නේ ඔහුගේ මූලික ආර්ථික ප්‍රතිපත්තියට අදාළ එකක්. ඒ ආර්ථික ප්‍රතිපත්ති සහිත ප්‍රතිපත්ති ප්‍රකාශනයක තමයි ජනතාව ඡන්ද දීලා තියෙන්නේ පහුගිය මහමැතිවරණයේදී. ඒ නිසා දැන් මේ ඉක්ත විරුසුම කියන්නේ ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන එකක්. මේකට කාටවත් විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ වෙන අය ජනතා පරමාධිපත්‍යට විරුද්ධ වන්නන් කියලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ. ඒකෝර දැන් මේ කරුණ කරුණක් විදිහට ගත්තට පස්සේ මේක අතිශය අතාරිනේ. මේක කරුණක් ලෙසවත් වැරදි. තාක්ෂණික වශයෙන්ත් මේක වැරදි. එකක් තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශන බලලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඡන්ද දුන්න කට්ටිය කවුද කියලා මෙතන හොයලා බලන්න. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගහලා මහමැතිවරණයේදී දෙතුවා. නමුත් ජනතාව ඡන්ද දෙද්දී මූලික කරුණේස භාවිතා වුණේ මැතිවරණ වේදිකාවල වැඩිපුරම කතා කරේ මහින්ද රාජපක්ෂ පරාජය වීම කියන කාරණය. ඒක පහුගිය ජනාධිපතිවරණයේදී ඊට පස්සේ ආපු මහමැතිවරණයේදී දෙකේදීම ජනතාව ඡන්ද පාවිච්චි කරේ මහින්ද රාජපක්ෂ පාලනය පරාජය වීම කියන අරමුණ. ජනාධිපතිවරණයේදී නිශ්චිතව මහින්ද රාජපක්ෂ ගෙදර යෑම, මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ නැවත අගමැති ධුරයට පත්වීම හරහා බලයට පත්වීමේ පාරවහණයක. ඕක තමයි දේශපාලන සටන් පාඩේ කියලා තියෙන්නේ. මේ ආයෝජකයෝ පිළිබඳ කතා හරි එක කිසුන් හරි කිසි කතාවක් කිව්වේ නැහැ. ඒ නිසා ජනතාව ඡන්දේ පාවිච්චි කරේ එක කාරණයකට. දැන් පොතක් ගහලා විදපු නිසා ඒ කාලේ ඒ පොතේ තමයි ඔක්කොම අන්තර්ගත වෙලා තියෙන්නේ. ජනතාව ඡන්දේ දුන්න ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්ද කියලා දැන් කියද්දී ඒක වංචාවක්. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාමත් දන්නවා, එක්සත් ජාතික පක්ෂයේ හැමදෙනාමත් දන්නවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්ද ජනතාව ඡන්ද දුන්නේ එහෙම නැද්ද කියලා. හැබැයි අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළියට ආපු ගමන් රට පුරා රැස්වීම් තියෙමින් ජනතාවට කිව්වා මේක සෙල්ලමක් නෙවෙයි. දැන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළියට දාලා තියෙනවා. මේ ඊට පස්සේ කියයි අපි ඒක කිව්වා. පස්සේ කාලෙක කියයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමයි ඕගොල්ලෝ ඡන්දෙ දුන්නේ කියලා. ඒ නිසා මහින්ද එළවන්නයි අරකයි මේකයි කියලා ඡන්ද දෙන්න එපා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සම්බන්ධ අනිවාර්යෙන් ගැඹුරෙන් සැලකිලි කරන් ඡන්ද දෙන්න. හැබැයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා කියපු කතාවට වෙන කතාවක් කියන එක එදා කියපු එක සත්‍ය වෙලා තියෙනවා. එදා අපි කිව්වා මහින්ද රාජපක්ෂ ලැබුණා කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ නැමැති පුද්ගලයා ලැබුණා කියන විතරක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ පරාජය කිරීම කියලා කියන්නේ මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්තිය පරාජය කිරීම කියන එක. ඒක ප්‍රතිපත්තිය පරාජය නොකර මහින්ද රාජපක්ෂ ලැබුණා කියලා පුද්ගලයා විතරක් අතකොල්ලට ලැබුවොත් වෙන්න ඉඩ තියෙන දේවල් කිහිපයක් අපි කිව්වා. පළවෙනි එක අපි කිව්වා දෙවනි මහින්ද කෙනෙක් කිහි වෙන්න ඉඩ තියෙනවා වෙන මූණකින් මහින්ද ප්‍රතිපත්තිය ඉස්සරහට ගෙනියන. දෙවනි එක අපි කිව්වේ ඒ අලුතෙන්පත් වෙන ආණ්ඩුව කරන වැඩවල ප්‍රතිඵලයක් විදිහට අන්තිමේදී පළවෙනි මහින්දම තමන්ගේ බලය සඳහා පාර කපා ගන්න ඉඩ තියෙනවා. තුන්වෙනි එක අපි කිව්වේ ඔය දෙකම එක විදිහට වෙන්නත් ඉඩ තියෙනවා. ඇත්තටම දැන් දෙකම එක විදිහට වෙමින් තියෙනවා. දැන් එක මහින්ද කෙනෙක් ඉන්නකොට වෙන මහින්ද කෙනෙක් ඇවිල්ලා තියෙනවා. මූණ විතරක් මාරුලා ප්‍රතිපත්ති එකමයි. හොඳම උදාහරණ කොතනගේ ජනතාවට දෙච්චද? දැන් කොතනගේ ජනතාවට කොළඹ නගරයේ ලක්ෂණ කිරීමට කොතනගේ ජනතාව බාධාවත් කියලා ඌට යන්න කියලා. එතකොට දැන් ඔය විදිහටම මහින්ද රාජපක්ෂ පාලන සමයේ දෙවිවිගේ කොම්පඤ්ඤ වීදියේ දෙමට කොට වනාත මුල්ල ජනතාවට යන්න කියලා කිව්වා. ජනතාව බලහත්කාරයෙන් හමුදා වෙනදලා එළෙව්වා. එතකොට ඒ කාලේ ඒක ගණනාවක් තිබෙන සැලැස්ම තමයි 2011 2003 ජාතික බෞද්ධික සැලැස්ම. එතකොට ජාතික බෞද්ධික සැලැස්ම වෙනුවට දැන් තියෙනවා සැලැස්ම. ඒකේ නම මුදා පොලිස් අධිනායකගේ සැලැස්ම.
පිටකවර විතරයි වෙනස් වෙලා තින්නේ. අතුල කියලා බැලුවට පස්සේ පේනවා මේ දෙකේම තියෙන එකම සැලැස්ම. ඒක තියෙන්නේ මොකද්ද? කොළඹ නගරය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සහ වාණිජ ධනපතියන්ගේ පාරාදීසයන් බවට පත් කිරීම සඳහා කොළඹ නගරයේ වැදගත් ඉඩම් සියල්ල ඒ කොම්පැනි සතු කිරීමට කොළඹ නගරයේ දිලින්දන් කොළඹ නගරයේ නාගරික කිවිදයන් නගරයෙන් ලබා දෙන්නේ. දුප්පතුන් නැති ලෝකයක් හදන්න ඕන කියලා කියනවා. දුප්පත් කම නැති කරලා නෙමෙයි දුප්පත් කම එහෙමම තියෙන්නේ දුප්පතුන්ව නගරෙන් එළවලා දුප්පතුන් නැති කරලා දුප්පතුන් නැති ලෝකයක් හදන්න ඕන කියලා කියනවා. ඒකට ඕක කලින් සැලැස්ම තිබුණේ ජාතික බෞද්ධ සැලැස්ම, දැන් සැලැස්ම තියෙන්නේ මෙගාපොලිස් අධිනාගරික සැලැස්ම. පොතේ නම වෙනස් වෙනවා. පුජ්‍යලය වෙනස් වෙනවා. ඉස්සර මේ වනාත මුල්ලේ දෙමඩ පොඩ ජනතාවට ගහන්න ආවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ප්‍රධානත්වයෙන්. දැන් අද කොටලඟ කජීමාවස්ති ජනතාවට ගහන්න එන්නේ චම්පික රණවක මහත්තයාගේ ප්‍රධානත්වයෙන්. එදා කොළඹ නගරේ ජනතාව නගරේ ජනයක තමන්ගේ වාසභූමිවල ඉවත් වෙන එක පිළිගත්තේ නැත්නම් ඔවුන්ට මර්ධනයෙන් ඇදවන්න වෙනවා කියලා කිව්ව රනිල් වික්‍රමසිංහගේ මහින්ද රාජපක්ෂගේ කටින් එදා එදා කොළඹ නගරේ ජනතාව තමන්ගේ වාසභූමිවල ඉවත් වෙන්නේ නැත්නම් මර්ධනයෙන් ඇදවනවා කියලා එදා කිව්වේ මහින්ද රාජපක්ෂගේ කටින්. දැන් අද ඒකම කියනවා රනිල් වික්‍රමසිංහගේ කටින්. බෞද්ධ මාධ්‍ය වාර්තා කරලා තිබුණා කොළඹ ජනතාව සංසුන් වෙන්නේ නැත්නම් වෙඩි තියන්න ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා කියලා අද පැතිරෙනවා. ඒකට දැන් මූණු මාරුවේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවට චම්පික රණවක ඇවිල්ලා මහින්ද රාජපක්ෂ වෙනුවට රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා පොතේ නම මාරුවෙලා ජාතික බෞද්ධ සැලැස්ම වෙනුවට මෙගාපොලිස් අධිනාගරික සැලැස්ම ඇවිල්ලා හැබැයි අර ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවා දෙවෙනි මහින්දල හැදෙන්නේ. අනිත් එක තමයි පළවෙනි මහින්ද බලය සඳහා මහරක පා ගැනීම කියනවා. දැන් මේකේ තියෙන හාස්‍ය ජනකම ඛේද ජනකම කාරණේ තමයි දැන් ලබන සතියේ රතු මස්වල රැස්වීමක් ගන්නවා මහින්ද රාජපක්ෂ. රැස්වීම මොකද්ද මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ? ආයෝජනිකව කැඳවුණා ආයෝජනිකව කැඳවුණා කියලා මේක තමයි මේක උපාය මාර්ගය. ඇවිල්ලා කර්මාන්ත ශාලා කරනවා. ඒ කර්මාන්ත ශාලාවලින් ජලය වස කරනවා. ජලය වස කිරීමට විරුද්ධව සටන් කරපු ජනතාවට වෙඩි තියෙනවා. ඒකට පහුගිය 2014 දෙසැම්බර් 26 වෙනිදා දැන් ජනාධිපති විදිහට ඉන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගියා රටපස්සට. ඊයේ විපක්ෂයේ පොදු අපේක්ෂණ විදිහට ගිහිල්ලා එතුමා කිව්ව පොරොන්දු ගණනාවක් දුන්න එකක් තමයි විධිමත් පරීක්ෂණයක් කරනවා කියලා වතුර වසන්නේ කොහොමද? දෙවෙනි එක වෙඩි තිබ්බ අය අත්අඩංගුවට ගන්නවා කියලා කිව්වා. ඒ අය සියලු දෙනාට දඬුවම් දෙනවා කියලා කිව්වා. වෙඩි තැදීමේ හානියටපත් වෙච්ච අයට වන්දි දෙනවා කියලා කිව්වා. ජනතාවට පානීය ජල පහසුකම් දෙනවා කියලා කිව්වා. ඊට පස්සේ ජලය තවදුරටත් දූෂණය වීම නවත්වනවා කියලා කිව්වා. දැන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ඉදිරියට තියෙන මේ පොරොන්දුවේ තාමත් කිසිදු සැකකරුවක් අත්අඩංගුවට අරන් නැහැ. හැබැයි මේ බ්‍රිගේඩේ ලොක්කව එයාව තුර්කියේ තානාපති කාර්යාලයට උසස් වීමක් සහිතව යවලා. ඊට පස්සේ ජනතාවට පානීය ජල පහසුකම් දෙනවා කිව්වා ඒක දුන්නේ නැහැ. ජලය වසලින් නැවත් වීමට පියවර ගන්නවා කිව්වා ඒක කළේ නැහැ. වෙඩි වැදුනේ ජනතාවට සහන සලසනවා කිව්වා ඒව කළේ නැහැ. කිසිම කෙනෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ. කිසිම සහනයක් සැලසුවේ නැහැ. වතුර දුන්නේ නැහැ. දැන් මේ 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 පාවාදීම පාවිච්චි කරලා මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් ලබන සතිය යන්න හදනවා රතුපස්වලට පානීය ජලය දෙනවා කියලා. මේ ආණ්ඩුව පානීය ජලය දුන්නේ නැහැ. මම පානීය ජලය දෙන්නම් කියලා ගිහින් රතුපස්වල ජනතාවට කියන්නේ. මේ ඉතිහාසයේ එකම දේවල් නැවත නැවත මෙහෙම වෙන එක විගඩම. උතුර දැන් මේ වෙන්නේ එක පැත්තකින් දෙවෙනි මහින්දලා බිඳෙමින් යනවා. අනිත් පැත්තෙන් ඒ ආන්දුවේ තියෙන පිටස පාවිච්චි කරලා පළවෙනි මහින්ද බලයට පාර කපා ගැනීමෙන් ඉන්නවා. උතුර මේ කිවිසුමට අදාළ කාරණේ තේරුම එකක්. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා පාරේදී යැපෙන්න ලෑස්ති කියලා බලවේගත් එක. දැන් මේ කියන්නේ පාරට බහිනව නම් බලවේග. පාරට බහින බලවේග වලට විරුද්ධව පාරට බස්සන්න මටත් කට්ටිය ඉන්නවා කියලා කියන්නේ. දැන් කවුද රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්න කට්ටිය? රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මාමා වෙච්ච ජේආර් දේවතර මහත්තයාට එහෙම කට්ටිය හිටියා. එයා 1976 ඉඳලා 1989 වෙනකම් පාරට බහින ජනතාවට විරුද්ධව කට්ටිය පාරට බැස්සුවා. කවුද පාරට බැස්සුවේ? ගෝලවල සිරි පාරට බැස්සුවා. ක්‍රිස්ටෝෆර් පාරට බැස්සුවා. දැලි පිහි කල්ලි බයිසිකල් චේන් කල්ලි පාරට බැස්සුවා. අපේ රටේ අග්‍රගණ්‍ය කලාකාරයෙක් වෙච්ච සරච්චන්ද මහත්තයාට කාණුවක දාන්න ගිහුවා. එහෙම තමයි උද්ඝෝෂණ කරපු අයට සැලකුවේ. අන්ධයන්ගේ දවසේදී, දුෂ්‍යාබාධිතුන්ගේ දවසේදී දුෂ්‍යාබාධිතයන් පහර දුන්න මැරෙලද? ඔන්න ජේආර් දේවතර මහත්තයාගේ කරක්. එතකොට මේ මාමගේ කරක්. මොකද දැන් බෑරෑන්ලා කියනවා මටත් පාරට බහින්න කට්ටිය ඉන්නවා. පාරට බහින්න එපා, පාරට බැස්සොත් මම මගේ කට්ටිය පාරට බස්සනවා. එතකොට මේ කියන්නේ කවුද මේ පාරට බස්සනවා? මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ යාගේ මාම පාරට බස්සපු කට්ටිය තමයි උද්ඝෝෂකයන් විරුද්ධව පාරට බස්සනවා කියන්නේ. අපි පැහැදිලිව ජනතාවට අනුතුමා ගන්න මේක ඉතාම මාර්ගණීයයි. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ කරුණ ප්‍රකාශවපු ඉල්ලාස් කරගත්තේ. ඔහු මේ සම්බන්ධ ජාතියේ සමාවෙන්නේ. මොකද ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කියලා බලයට ඇවිල්ලා දැන් කියනවා පාරට බහින අයට විරුද්ධව පාරට බහින මටත් කට්ටිය ඉන්නවා. මටත් කට්ටිය ඉන්නවා කියලා. එතකොට ඒ පාරට බස්සන්නේ කවද? දැලිමිලි කාර්යය. බයිසිකල් චේන් කාර්යය. නැරයෝද? කවද පාරට බස්සන්නේ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා. ඒ වගේම අපි
පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විදිහට අපි වගකීමෙන් කියන මේ මොහොතේ අපි මේ වගකීම ගන්නවා. කාරණ බහිණ ජනතාව මේ එක කිසිමත් ඇතුළු රටේ වැඩ කරන ජනතාවගේ අයිති විනාශ කරන පියවරයන්ට විරුද්ධව කාරණ බහිණ ජනතා බලවේග වලට මර්ධනය කරනවාට මැරියෝ පාරද බස්සනවා කියලා අනිල් කුමාර මහත්තයා කියනවනම් ඒ පාරද බස් බහිණ බලවේග ආරක්ෂා කිරීම සඳහා පාරේදී සටන් කරන්න සියලු බලවේග එකට එකතු කරන්න ඒවට ආරක්ෂාව සපයන්න අපි මෙතියක් දෙනවා. ඒ නිසා අනිල් කුමාර මහත්තයා සටන් කරන බලවේගවලට අභියෝග කරන්න පාරදී හම්බෙමු කියලා. දැන් අපිත් කියනවා හරියනම් පාරදී හම්බෙමු. ඒ අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විදිහට තනියෙන් පක්ෂයක් විදිහට නෙමෙයි අපි පාරේදී හම්බෙමු සියලු බලවේගයක් එක්ක කම්කරු බොරු දීවර ශිෂ්‍ය රැකියාව ඉරහිත මේ සියලු බලවේගයක් සියලු පීඩාවටපත් වෙච්ච ජනතාවත් එක්ක අද බුද්ධිගේ වාර්තාවක් තියෙනවා ඒක කොහොමද එක්ක අපි පාරේදී බලන්නේ ඊපස්සේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මේක ජනතාව අනුමත කරපු එකක් මේක ජනතා පරමාධිපත්‍යය එකක් තමයි ජනතාව මෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බලන්න මේ ඡන්ද දුන්නේ මහින්ද එළවන්න කියලා තමයි ඡන්ද දුන්නේ ඒ නිසා දැන් කියන්න බෑ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඡන්ද දීලා දෙවනි කාරණය තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශයට කියවගෙන නැතුවම ජනතාව අඩුම ගානේ පාර්ලිමේන්තුවේ සරල බක්තරේවත් දුන්න නැහැ ඉස්සෙච්චා මේ පක්ෂය. දැන් මේ ආණ්ඩුවක් හදාගෙන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කට්ටියත් අරගෙන මේ වෙන උපාමාරුවක් ඇතුළේ ආණ්ඩුවක් හදාගෙන අඩුම ගානේ ඉස්සෙච්චාගේ පක්ෂේ පාර්ලිමේන්තුවේ සරල බක්තරේවත් නැහැ. ඒ නිසා ඉස්සෙච්චාගේ පක්ෂේ මෙහෙම කියන්න බෑ මේක තමයි ජනතා පරමාධිපත්‍යය. මේක කඩන්නේ ජනතා පරමාධිපත්‍යයට විරුද්ධයි. අනිත් කාරණේ තමයි ජනතාව යම් නිශ්චිත මොහොතක මොකක් හරි එකට කැමැත්ත බල කරලා ඊට පස්සේ ජනතාවට එක මොහොතක තේරෙනව නම් නෑ මේක වැරදි කියලා ඒ සම්බන්ධ නැවත උද්ඝෝෂණය කරන්න ඒවා නැවත හදවන්න තියෙන අයිතිය අපි සම්පූර්ණ පිළිගන්න. අපේ ව්‍යවස්ථාවට ඒ කාරණේ ඇතුල් කරන්න කියලා කියනවා. අපි වමේ පියවර කියලා පොතක් කියල දැක්කුවා ඒකේ අපි ව්‍යවස්ථාව සම්බන්ධ අපි අදහස කියලා තියෙනවා. අපි කියලා තියෙනවා right to recall කියන්නේ. ඒ කියන්නේ තමන් හත් කළ නියෝජිතයන් ඒ නියෝජිතයන් විසින් සම්මත කරන ලබන නීති නීති ප්‍රතිපත්ති සියල්ල ඒව වැරදි කියලා හිතුනොත් නැවත කැඳවීමේ බලයක් ජනතාවට දෙන්නේ නැහැ. ඒ රයිට් ටු කෝල් කියන එක අපි ප්‍රතිපත්තියක් විදිහට ව්‍යවස්ථාවට යෝජනා කරලා තියෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ බෑ එක සැරයක් ජනතාව ඡන්ද දීලා තියෙන්නේ. ඒ නිසා දැන් මට අවුරුදු 5ක් යනකම් ලෝන් එකක් කරගෙන ඉන්න පුළුවන්. අනිත් එක මේකේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉතාම වැදගත් කාරණා ප්‍රමාණයක් කියනවා. බොරු කාරණා ප්‍රමාණයක් කියනවා. දැන් බොරු කාරණා තමයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අහනවා තරඟකාරීත්වය නිසා තරඟ යහන දේශීය හා විදේශීය තරඟකාරීත්වය නිසා කඩා වැටුණු ව්‍යාපාර තිබෙනවා. එහෙම ඒවා තියෙනවද කියලා මේ කියන මේ තරගය කියලා කියන්නේ මේ ලාභය සඳහා දෙන බලුපොරයක් වගේ නේද කියන්නේ මේ තරගෙන් කඩාවැටෙන ව්‍යාපාරය ගැන ඕන තරම් උදාහරණ කියන්න පුළුවන් එක උදාහරණයක් කියන්නේ එකක් කියන්නේ 1998 දී ඉන්දියාව සහ ලංකාව අතර අස්සම් කරා FTA එකක් මේ නිදහස් වෙළඳ කිසිමක් ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එකක් ඒකට අනුව ඉන්දියාවේ ලංකාවට ගෙන්වෙන බඩු වලට ලංකාව තීරුවත් සහන ලබා දුන්නා තීරුවත් සහන ලබා දීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ බා ඒවා ඉන්දියාවේ ගෙන්වන භාණ්ඩවල මිල අඩුවෙලා ලංකාවේ භාණ්ඩවල මිල ඊට වඩා ඉහළ ගියා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පාරිභෝගිකයෝ මිල දෙන්නේ නැතුව ලංකාව නිෂ්පාදන කඩාවැටුණා. අනුකූල කර්මාන්තෙට මොකද වුනේ? ඉතිපන්නම් කර්මාන්තෙට මොකද වුනේ? දේශීය නිපෙච්ච කර්මාන්තෙට මොකද වුනේ වගේ දේවල් වලට රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්තර දුන්නා නම් හරි මේ බොරු කියන්නේ. දැන් බොරුව වැත්තකින් තිබ්බට පස්සේ දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එයාගේ ආර්ථික වැඩපිළිවෙල කියනවා. මේ ආර්ථික වැඩපිළිවෙල එක ආයෝජන ආරක්ෂණ යාන්ත්‍රණයක් පිළිගුවේ. දෙක ආයෝජන කටයුතු හා රෙගුලාසි මිනිමිට පෙනී. තුන අන්නෝන්‍ය ආයෝජනයන්ගේ බාධා සමානුකූලව අවම කිරීම. හතර ආයෝජන පහසුකම් ප්‍රවර්ධනය. ඔන්න ඔහොම තියෙනවා. මේ ඔක්කොම තියෙනවා ආයෝජන තරඟ කරනවා ආයෝජන තරඟ මේක කරනවා ආයෝජන ප්‍රවර්ධන පහසුකම් සැපයීම ආයෝජනයේ බාධා ඉවත් කිරීම ආයෝජන අවශ්‍ය රෙගුලාසි වල මිනිමිට පෙනීම ආයෝජන ආරක්ෂා කිරීම දැන් ආයෝජන සාධනීය ආරක්ෂා කිරීම ගැන නීති හදනවා කියලා කියන රනිල් වික්‍රමසිංහ මහත්තයා ශ්‍රමිකයන් ආරක්ෂා කරන්න තියෙන අවම නීති පවත අයින් කරනවා. දැන් කම්කරු නීති 14ක් සංශෝධනය කරන්න දාලා තියෙනවා පරිපාලක සභා පනත ස්ත්‍රී හා ළමුන් සේවයේ නීති පනත සේවයේ අවසන් කිරීමේ පනත ඇතුළු කාර්මික ආරවුල් පනත මේ සියලු පනත් 54,000ක් සංශෝධනය කරන්න දාලා තියෙනවා. එතකොට ශ්‍රමිකයාගේ අයිතිය සලසන ආරක්ෂක නීති අයින් කරලා සාධනීය ආරක්ෂක නීති හදන්න යන්නේ. එක කිසිම ගැන අපේ අදහස අපි කලින් උදාමයි කවුරුලා කිව්වා එක්සත් ජාතික පක්ෂයේ උපාය මාර්ගය කියලා කිව්වේ බංග්ලාදේශෙ නේපාලෙට ඉන්දියාවට තායිලන්තෙ යන ආයෝජකව ලංකාවට ආකර්ෂණය කරගෙන ඉතින් ඒගොල්ලෝ ලංකාවට එන්නේ නැතුව ඒ රටවල වලට යන්නේ කරුණු තුනක් නිසා. එකක් ඒ රටවල සම්කරු නීති ලංකාවට වඩා දුර්වල නිසා. දෙවෙනි එක ඒ රටවල පරිසර නීති ලංකාවට වඩා දුර්වල නිසා. තුන්වෙනි එක ඒ රටවල ශ්‍රමයේ මිල ලංකාවට වඩා අඩු නිසා වැටුප් තල පහළ නිසා ලංකාවේ ශ්‍රමයට වඩා ලාභ ශ්‍රමයේ තියෙනවා. ඒ අය වඩා ලංකාවට ගෙන්න ගන්න යන්නේ අනිවාර්යයෙන් ලංකාවේ නීති කම්කරු නීති කප්පාදු කරන්න වෙනවා. අනිවාර්යයෙන් ලංකාවේ පරිසර නීති කප්පාදු කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම ලංකාවේ ශ්‍රමයේ මිල බාප් පහළ හෙලන්න වෙනවා.
එතකොට ඔන්න ඕක තමයි ආණ්ඩුව කරන්න යන්නේ කියලා අපි මහනගරයේදී උගුරලේ ගහන්නකල් වේදිකාවල කෑගහලා කිව්වා. දැන් කරන්න යන්නේ එක සංකම් නීති කපනවා. පරිසර නීති පැත්තකින් තියලා වැඩ කරන සම්පදායක් පටන් ගන්න තියෙනවා. ශ්‍රමයේ දින බාල කිරීක්ෂණා එක්ක කිසිම අස්සක් කරනවා. එතකොට එක්ක කිසිම හරහ වෙන්නේ ඉන්දියානු ශ්‍රමිකයන් ලංකාවට පැමිණීමත් එක්ක ඔවුන් අඩු නිලයක වැඩ කරන්න පටන් ගැනීමත් එක්ක ලංකාවේ ශ්‍රමයේ දින බාල වෙනවා. එතකොට ආණ්ඩුව හිතනවා අර ඉන්දියාවට බංග්ලාදේශයෙන් නේපාලයෙන් ආයෝජකව ලංකාවට දින ගන්න පුළුවන්. ඒ නිසා රණවීර කුමාරසිංහ මහත්තයා මේ කියන කතාව ඇත්ත. රණවීර කුමාරසිංහ මහත්තයා මේ කියන්නේ මේක අපේ ප්‍රතිපත්තිය කියලා. දැන් තනින් වික්‍රම සිංහ මහත්තයාගේ ප්‍රතිපත්තිය නෙවෙයි මේක ඉන්දියාව බලෙන් අටකරකවල අටඹරල තමයි අස්සන ගත්තේ කියලා කියපු විමලි විරුවංශලාගේ ගම්මන්පිලලාගේ ජනතා විමුක්ති පෙරමුණේ විවේචනයේ මොකද වෙන්නේ? දැන් ඒගොල්ලෝ කියන්නේ මේ ඉන්දියානු ව්‍යාපාරය. ඉන්දියාව බලහත්කාරයෙන් මේක අස්සන් කරන්න. රණවීර වික්‍රමසිංහ මහත්තයා කැමති නැහැ. මේක රණවීර වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රතිපත්තිය මේ ඉන්දියානු බලහත්කාරය. දැන් ජනතා විමුක්ති පෙරමුණ පහුගියදස්සල සම්මන්ත්‍රණයක් තිබ්බා. ඒ සම්මන්ත්‍රණය මුල ඉඳලා අගටම කියන්නේ ඉන්දියාව බලහත්කාරයක් පානවා. ආණ්ඩුව ගැන තියෙන විවේචනය තමයි ඇයි ඉන්දියාවට යට වෙන්නේ කියලා. ඒ කියන්නේ ආණ්ඩුව ඉන්දියාවට බය වෙලා ඉන්දියාව බලයෙන් මේක අස්සන් කරනවා. හැබැයි රණිල් වික්‍රමසිංහ මහත්තයා පාලිමේ යුද්ධ කියන එහෙම එකක් නෙමෙයි. මේක අපේ ප්‍රතිපත්තිය. අපි මේක ප්‍රතිපත්තිය කියලා මහමැතිවරණෙක් කිව්වා. ජනතාවගේ ඡන්දෙත් දුන්නා. ඒ නිසා අපි මේක කරනවා. ඉතින් මේක මේ ඉන්දියානු ව්‍යාපාරවාදී කියලා කරන කැටියක් වාදනය කරලා බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. විමාලි ප්‍රවංශලාට ධම්මපිල්ලලාට ජේවිසී කියලා ජාතිකවාදී ඉස්සරහින් ඉඳලා බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ ආණ්ඩුවේ කලින් ප්‍රවති ආණ්ඩුවේ මේ කාලයක් තිස්සේ අවුරුදු 40ක් විතර තිස්සේ ලංකාව පවත්වාගෙන යන නව ලිබරල් ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රශ්නය. දැන් ඒ නිසා මේ ප්‍රශ්නයට විරුද්ධව අපි හිතනවා ජනතාව පාට බහින්න ඕන, ජනතාවට පාට බහින්න අයිතියක් තියෙනවා. පාට බහින ජනතාවට විරුද්ධව මර්ධනය කැඳවන්න හිතාගෙන ඉන්නවා හනුමන්තල අරේමින් කියලා කාට්‍යාය. කවුද හනුමන්තල කියලා පස්සේ ඔප්පු කරන්න ඕන? කවුද වලිගෙට ගිනි තියාගෙන රටපුරා ගිනි තියන්නේ? ඒක කරන්නේ රණවීර වික්‍රමසිංහ. ඒ නිසා මේ සතන්තර ජනතාවට හනුමන්තලා කියලා කාඩ් ගහලා ඒක මර්ධනය කරන්න රණවීර වික්‍රමසිංහ මහත්තයා උත්සාහ කරනවා නම් ඒකට එමෙහි දැඩි ක්‍රියාමාර්ග ගන්න ඒ ජනතාව සමගි කරන්න මේක තව බොළු කරන්න මේ අරගෙන ඒ අරගලේ අනෙකුත් කොටස් වලට සහාය ආරම්භ දෙන්න අපි පක්ෂ ලෙස බලාපොරොත්තු වෙනවා.